අදත්තම අයිබුවන් කියලා අට්ටාලේ කිචන් YouTube නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. අපි අද පෙන්වන්න යන්නේ විනාඩි 5ක් ඇතුළත ඔයාට හදාගන්න පුළුවන් රසම රස අලබෙදුමක්. මේකට අපි ගත්තේ සුද්ධ කරගත්තේ අලගෙඩි 3ක් ගත්තා. ඉතින් අපි මේ අල ගොඩක් හීනියට නෙමෙයි පෙතිකපන්නේ ඝනකම හිටින විදිහට අපි මේ පෙති ටික කපා ගන්නවා අලගෙඩි 3ෙම. ඉතින් කෑම එකක් පාර්සල් කරන්න ඉක්මනට වැඩට යන අයට මේක රසම රස ආහාරයක්. ඒ වගේම ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ආහාරයක් තමයි මේ පෙන්නන්නේ. මෙන්න මේ වගේ ඝනකමට තමයි අපි අල පෙති ටික කපා ගත්තේ. මේ අල බෙදුම හදාගන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. එක බීලුණු ගෙඩියයි ඕන. ඉතින් මේ බීලුණු ගෙඩියත් අපි අරගෙන මේක පුංචි කෑලි වලට නෙමෙයි අපි කපන්නේ, ටිකක් ලොකු කෑලි වලට බීලුණු ගෙඩිය මේ වගේ කපා ගන්නවා. ඉතින් ඔයාට කැමති හැඩයකට බීලුණු කපා ගන්න පුළුවන්. අපි ටිකක් ලොකුවට තමයි මෙන්න මේ වගේ බීලුණු කපා ගත්තේ. ඉතින් ඔයාට බීලුණු පුංචියට කපලා දාන්නත් පුළුවන්, කැමති හැඩයකට කපලා දාන්නත් පුළුවන්, කොටුවට කපන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. මේකට අපි ඊළඟට සුදු ලුණු, අමු මිරිස් ඒ දෙකත් මේ වගේ කපා ගන්නවා. අමු මිරිස් කරල් 4ක් 5ක් තිබ්බනම් හොඳටම ඇති. සුදු ලුණු ටික නම් පොඩ්ඩක් පුංචිවට අපි මෙන්න මේ වගේ කපාගත්ත සුදු ලුණු බික් 4ක් 5ක් වගේ ප්‍රමාණයක්. මේ කරපිංචා, ඉතින් කරපිංචා හෝ රම්පේ, එමත් නැත්නම් රම්පේ කරපිංචා දෙකම ඔයාට එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි කපාගත්තු අමු මිරිස් අල, ඒ වගේම සුදු ලුණු, බී ලුණු, ඒ වගේම කරපිංචා. වළඳක් හෝ තාච්චියක් ලිපේ තියලා රත් වෙනකොට ඒකට තෙල් මේසෙහිදි දෙකක් වගේ දාගන්නවා. ඔයාට මේකට පොල් තෙල්, එමත් නැත්නම් තිලවලු තෙල් ඕනම දෙයක් භාවිතා කරන්න පුළුවන්. තෙල් ටික රත් වෙද්දි තමයි අපි අබ එකතු කරගත්තේ. ඔයත් විතර තියෙනවා නම් අබ එකතු කරගන්න, මොකද රස වැඩි. අබ එකතු කරලා අපි අල ටික එකට එකතු කරා. සුදු ලුණු ඒ දේවල් එකතු කරන කලින් අපි අල ටික එකතු කරලා හොඳින් මේ වගේ තෙල් ටිකත් එක්ක කවලම් වෙන විදිහට කවලම් කරා. දැන් අපි මෙන්න මේ වගේ සුදු ලුණු ටික එකතු කරගත්තා. සුදු ලුණුත් එකතු කරගෙන අපි කරපිංචා ටිකත් එකතු කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ වෙලාවේදී සුදු ලුණු ටික මෙන්න මේ වගේ හැමින් බැඳෙනකොට අපි කරපිංචා ටිකත් එකතු කරා. කරපිංචාත් එකතු කළලා අමු මිරිස් ටිකත් එකතු කරලා අපි මේක හොඳින් කවලම් කරනවා. මෙන්න මේ වගේ හෙමින් හොඳින් කවලම් කරගන්න. පාට තේරෙන්නේ ඇති දැනටත් ලස්සන පාටක්, ඒ වගේම හරිම සුවඳයි. අපි මේකට එකතු කරගන්නවා කහ කුඩු ස්වල්පයක්, මිරිස් කුඩු, ඒ වගේම 3-5 කුඩු පුංචිම පුංචි ප්‍රමාණයක් වා කැමතිනම් විතරක් එකතු කරගන්න. ලුණුත් එකතු කරගන්න පදමට. මේ ටික එකතු කරලා අපි හොඳින් කවලම් කරගන්නවා. මේක ගොඩක් රසවත් වෙන්නේ අවසානෙට වගේ ලුණු එකතු කරගන්න පුළුවන් නම් තමයි. පාට පේනවා ඇති ලස්සන පාටක් දැන් ඇවිල්ලා තියෙනවා. අපි හදන්නේ මේක විනාඩි 2ක් වගේ වහලා තියන්න. විනාඩි 2ක් වගේ වහලා තිබුවට පස්සේ තමයි මේ තියෙන්නේ හොඳට තැම්බිච්ච අල ටික. ඉතින් මේ වෙලාවේදී අපි මේකට විශේෂ දෙයක් එකතු කරනවා. ඒ තමයි වතුර මේ සැහැඳි දෙකක් වගේ එකතු කරලා මේ ටික හොඳින් කවලම් කරගන්න මේවා. ඉන් පස්සේ බීලුණු කෑලි ටික එකතු කරලා හොඳින් කවලම් කරලා මේක තව විනාඩියක් විතර තියලා ඔයාට පුළුවන් මේක ලිපෙන් බාගන්න. ඉතින් දැන් පේනවා ඇති ඔයාට ලස්සනම ලස්සන, ඒ වගේම රසම රස අලබැදුමක් හරියටම විනාඩි 5කින් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේක ගොඩක් රසවත් කෑමක්. ඔයත් හදලා බලලා රස බලන්න අට්ටාලේ කිචන් YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න.
අදට අපි ගිහින් එන්නම්. නැරඹුව ඔබට ගොඩක් ස්තුතියි.